ගල ප්‍රදේශ නිවසක් තුල ගින්නකින් මේේගේ පුද්ගලින් පස්සනගේ පශ්ාත් මරණ පරීක්ෂයෙන් විවෘත තිී දුවක්ලබදී තිබෙනවා නොවරඩිය අධිරන වෛදිල්ද හරි සීගේ රජකරු හතා විසින් එම මරණ පරීක්ෂණ සිදු කළා. ස්ථානය රාගල රාගලවත්ත මැදකොටස. දිනය දෙදහස් විසියකේ ඔක්තෝම්බර් හත් වැනිදා.වෙේලාව රාත්‍රී දහයට පමණ වතු නිවාසයක ගින්නක්. එකම පවුලේ පස් දෙන කුමරුට ගින්නට පැකිහිපයකට පෙර අවරුද්දක් වයස මෝහන දහස් එරෝෂන්ගේ පලමු උපන්දිනය කේක් කපා සමරාතිබුණක් ගින්නෙන් පසුව මියගොස් ටියද හමුවේ උපන්දිනය සැමරු ඒරෝෂන් එකකලොස් හැවරදි ඔහුගේ සහෝදරයා? දෙහවරදි මව තඟයියා නදයා හැට හැවරදි සයා හා පනස් පස් හැවරදි මිත්තනයයි මෙම මරණ හදිස්සි අනුතුරකින් නිවස ගිෙන ගැනීමෙන් සිදූවාද. නැත්නම් මේ මරණ ගහතමයක් ද. තවමත් අිරහසක්ව ඇති මේ මරණ පිළිබඳව ප්‍රශ්න මතුවන අවස්ථා කිහිපයක්ම පවතිෙනවා නිවසේ පිහිටීම මෙම නිවස කොටස් දෙකින් යුක්යි එක්කාමරයක් බිත්ති බැඳ හොින් සකස්කරතිබෙන අතර අනෙක් කොටස ආවරනය කරතිබුණනේ තහඩුවලින් තහඩුවේ ඇතුල් පස ඉටරෙදි වලින් ආවරණය කරතිබූ අතර, බිත්ති බැඳ සකස් කරතිබූ කාමරයද කොටස් දෙකට බෙදා තිබනේ ඉටි රදිමගින් බිත්ති බැඳතිබූ කාමරයෙන් පිටවීමට දොරක් තිබූ අතර නිවසට ඉතාම සමී පව තවත් නිවාස කකිහිපයක්ද පිහිටආතිබෙනවා යාාව ින් පොඩක්ගේ ද හ ල . ගමු මු ගන්නක් හට ගැීමට හේතුවිය හැකි ගෑස්කන්දුවක් හෝ විදුලියකාන්දුවක් ගැන තවමත් අහවුරු වූ සාක්ෂියක් නැහැ. ඔබ මේ දකින්නේ මේ නිවස තුළ තිබූ ගෑස්ටැන්කි. අපිට පේනාකාරයට බැලූබැල්මට මෙහි පිපිරීමක් නම් සිදවෙලා නැහැ කියන වගේ. නිශ්චය කරන්න පුළුවන් අපේ දැනුමි හැටියට. එසේ නම් නිවස තුළ ගින්න හතගත්තේ කෙස ද තදනින්දේ පසුවුවත් මෙවැනි නිවසක් තුළ ගින්න හටගත් බව නිවසයන්ට නොදනනේ කෙසේද. ගින්න ඇතිවූ දිනයේ හැසිරීමම්. අසල්වැසියන් පවස ආකාරයට මෙනිවසේ ජීවත්වූ පිරිස සාමන්නේ නින්දට යන්නේ මධ්‍යම රාත්‍රිය ආසන්නේ. නමුත් උපන්දින සාධය ප්‍රතිදිනේ ඔවන්ගේ හැසිරීමේ වෙනසක් තිබූ බව අසල්වැසියන් පවසනවා. එයාලන්නේ නිදාගන්නේ කොලා ඒම තමයි. වෙඩිය නිදාගනි සදය ඒනවා ගෙදර. ඒ වෙලාගේ උන්දට නිදී ඒවුනත් ගෙදර මොකු සද්ධයක්ට ඒවින්න. ගින්දර එනවනේ ඒ වෙලත් සත්්‍යය මොකුත් නෑ මියගිය පස් දෙනා වෙනදාට කලින් නින්දට ගියාද. නැත්නම් ඔවුන් වෙනත් ප්‍රශ්නයකට මුහො දුන්නාද. මලසිරුරු හමුවෝ ස්ථාන. මේ මරණයට සැක තුළු දෙෙන තවත් තැනත් තමයි මෙන මේ ඔබට පේන ඇඳේ සිව් දෙනෙකු නිදාගෙන සිටීම. අසල්වාසින් පවසන පරිදි මීට පෙර මේ ඇඳේ නිදාගන්නේ දරුවන් දෙදෙන මව පමණයි. නමුත් පෙරේධාරාත්‍රිය ගිින් ඇතිවර විට සිව් දෙනෙකු මේ ඇඳ තුළ නිදාගෙන සිටතිබෙන. වුලේ සාමාජුකින් හතර දෙනෙකු මිය යන අවස්ථාවේ එකම ඇඳක සිටියේ ඇයි. උපන්දින සාධයට ගෙනා කේක් මේ උපන්දින සාධයට අවස්ථා දෙකදී කේක් දෙකක් රැගෙන විත්තිබෙනවා. ඒ බුදේම කේකකාරන්තිනම මේ මහ්‍යය විලාර දිල තිනවාඒ එකක බබාර නස්කල දීනවා. වසේ එකේ කෙපා කියලා අවසිිල තාත්ද පුතා කියල එකක රහල තිනවා ඒකතම කල දිනවා කවුරදු කිවත් කන්න නේතම කියන කේකගේ පලාානනි කක් කෙෝ දිල කේක් කාලනය බත්තම කල න කියනවා ෝම මේ එක කලලාටකාර නිදිය කල දිනෙක පරට තින් ඒකතම ිස කෙවල්ලට හිදිියන්න කවරු තාත ගයා මේ ගදර ගේයා තන මුදත් ක කියනක පොඩි ක ර ක එකක් කල්ල කැවු. හතයි අටයි අතර හතාත් පැඩිල්ලාේ. ඊට පස්්‍ය තමයි නමි පස සද්ිකිසු සද්‍යයක් මුකුම තින මේ අතර නිවසේ සිටි සුනකයා ගතවූ දින දෙකේ හැසිරනු ආකාරයද අවදහනයට ලක්වේ යතු කරුණක්. උපන් දින සාදයට ගෙන කේක් ගැඩිය හා. ආහාරයට ගත් අය ගැනත් විශේෂිත අවධහනයක් යොමු යුතුනවේද. පවුලේ සමඳතා. පෙරේදා උපන්දිනය සැමරුවේ මියගිය නාදයාගේ දෙවන දරවායි. නාධයාට විවාහයන් දෙකින් දරුවන් දෙදෙනෙකු සිටින අතර ඇය මේ යන විට විවාහවී සිටියේ උපන්දිනය සැමරු දරුවාගේ පියා සමගයි එමදාම් රන්ඩ තම එක දෙැනකොට එම ටය කොල්ල. කොඩට කතා කරන්නවා ඇංගිලඉංල ලා ට නදයා ගස්වන්න අප එකෙතරන්නකොට ඇ දෙන්නම රන්ඩුවෙනවා රන්ඩුවෙන පොට ය කියනවා. ඔය මේවාරමල දානාව පුචර දැ කියනවා. මේ සකටයුතු කුණු පළිබඳව නිශ්චිතවත් අහුරු කළ හැක්කේ විමත් පරීක්‍ෂණයකින්. පොලිසිය මෙවන විට පඩීක්ෂණයක් ක්‍රියාත්මක කරතිබෙනවා.